www.radiorannaka.lk ශ්‍රී ලාංකේය අපේ හඬ. අයිබෝන් සුබදා සනක්. ඉතින් අද ඔබේ ආදරණීය මාත්මය වෙලාව දැසන 11 විනාඩි 22ක් වෙනකොට රන්නේලිය වැඩසටහන ආරම්භ කිරීමටයි මේ සූදානම් වෙන්නේ. අදවස වෙනුවෙන් රන්නේලිය වැඩසටහන අලුත් මහනුවරකින් අලුත් මාතෘකාගෙන කතා කරන්න සූදානම් වෙලා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන විදිහටම අපිට හැකියාව ලැබුණා. ඉතින් ඒ විදිහටම අද දවස විවේකීදා දවසේ වට අවස්ථාව තියෙනවා රන්නේලිය වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න. වැඩසටහන ගැන කෙටි හැඳින්වීමක් කරන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. Facebook page එකට like කරන්න, comment කරන්න, share කරන්න කියලා. ඒ වගේම ඔයාලට අවස්ථාව තියෙනවා අපිත් එක්ක සජීවීව සම්බන්ධ වෙන්න. ඒ වගේම මතක් කරනවා අපේ සුපුරුදු ලෙන්ගත දුරකථන අංකය 0112735225. ඒ වගේම 0777-2217. අද මේ ඔයාලා වෙනුවෙන් කියවුතයි. ඉතින් අද දවසේ රන්නේලිය වැඩසටහනේ මාතෘකාව විදිහට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අනියම් සමගතා ගැන. අනියම් සමගතාවක් කියන්නේ මොකක්ද? ඒකෙන් පවුලක් ඇතුළත පවුලක් ඇතුළත වෙන්න පුළුවන් සිදුවීම්, ඒ වගේම ප්‍රශ්න ගැටලු ගැන සාකච්ඡා කරන්න අපි අද සූදානම් වෙලා ඉන්නේ. ඒ ගැන සාකච්ඡා කරන්න අපි අපේ ආයතනයට ආරාධනා කළා මනෝවිද්‍යා උපදේශිකා හා මනෝචිකිත්සක ශෛල පූර්ණිමා විතානගේ මහත්මියට. අයබෝන් ඔබට. අයබෝන්. ඉතින් අද දවසේ මාතෘකාව ගැන කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙන ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්නාට. ඉතින් අද දවසේ මාතෘකාවට අවතීර්ණ වෙන්න කලින් කියන්න ඕනේ රන්නේලිය වැඩසටහන කියන්නේ මාසකට වතාවක් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන වැඩසටහනක්. ඉතින් ඔයාලට මේවා ගැන ඔයාලගේ පවුල් ජීවිතය සම්බන්ධව ගැටලු තියෙනවා නම්, ප්‍රශ්න තියෙනවා නම් ඒවා අපිට මෙසේජ් එකක් විදිහට ඉන්බොක්ස් දාන්න. ඉතින් අපිට පුළුවන් නිර්නාමිකව ඔයාගේ ප්‍රශ්නයට, ගැටලුවට, ඔයාගේ ඔයින තත්ත්වයට පිළිතුරක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ගැන මතක් කරන ගමන් අද දවසේ මාතෘකාවට අවතීර්ණ වෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඔබතුමිය හිතන විදිහට අනියම් සම්බන්ධතාවයක් කියන්නේ මොකක්ද? අනියම් සම්බන්ධතාවයක් කියන්නේ බුද්ධිනි කෙටියෙන් අපි දක්වන්න පුළුවන් පරපුරුෂ සේවනය, පරස්ත්‍රී සේවනය. මේ වගේ සම්බන්ධතා ගොඩක් ඇති වෙන්නේ කියන්නේ තමුන්ගේ හිතුවිලි පාලනය කරන්න බැරි වෙච්ච එක තමයි ඔය සම්බන්ධතාවයකට බොහෝ විට හේතු වෙන්නේ. විවාහක යුවලක් අතර අනියම් සම්බන්ධතාවයක් ඇතිවෙන්න බොහෝ දුරට කරුණු කාරණා යෙදෙනවා. මේ වගේ විවාහක යුවලක් අතර අනියම් සම්බන්ධතාවයක් ඇතිවෙන්න ප්‍රධානතම ගැටලුව, එහෙම නැත්නම් මූලිකම හේතුව මොකක් විදිහටද ඔබතුමිය දකින්නේ? මම අනියම් සම්බන්ධතාවයක් ඇතිවෙන්න හේතු විදිහට ඇත්තටම එකක් දෙකක් නෙමේ බොහෝමයක් හේතු තියෙනවා. තමුන්ගේ බිරිඳගෙන් නොලැබෙන, තමුන්ගේ ස්වාමියාගෙන් නොලැබෙන ලිංගිකාස්මේ ඇසුරක්, එහෙම නැත්නම් ලිංගික සතුට, ඒ වගේම ආදරය, ගිලිහිලා ගිය සෙනෙහස, ඒ වගේ මොනවාම හේතුවක් මේකට අනියම් සම්බන්ධතාවයකට පෙළඹෙන්න පුළුවන්. ඉතින් වර්තමානයේ ගත්තහම බිරිඳ වගේම සැමියා අතර අනියම් සම්බන්ධතා ඇති කරගන්න බොහෝ දුරට තමන්ට මොන ගැටලුව ආවත්, මොන තරම් ප්‍රශ්න වලට මුහුණ දුන්නත් ඒ හැමදේම වසන් කරගෙන සමාජයට දෙන්නේ නැතුව පවුල් ජීවිතය ගත කරන්න, පවුල් ජීවිතයෙන් එහෙම නැත්නම් කුටුම්බය රැකගන්න ගොඩක් උත්සාහ කරා. නමුත් වර්තමානයේ වෙන විට මේ தත්ත්වය හාත්පසින්ම වෙනස්. කාන්තාව කියන කෙනා අනියම් සම්බන්ධතා ඇති කරගන්න යොමු වෙලා තියෙනවා දැන් වෙද්දී. මේ හේතුව ඔබ කුමන විදියටද දකින්නේ? මම දකින්නේ ඉස්සර කාන්තාවට අරමුණක් තිබුණා. ඇයි මම විවාහ වෙන්නේ? මම කොහොමද මේ පවුල් ජීවිතේ රැකගෙන ඉන්නේ? මොන තරම්
සමහර වෙලාට අඩුපාඩු තිබුණත් ජීවිතේ ඒක තමුන් ඒ ජීවිතේ රැකගෙන දරාගෙන දරුව වෙනුවෙන් සමාජමය ගෞරවය වෙනුවෙන් කොහොම හරි ගෙනියන්නම අනිත් එක තමයි ඉස්සර කාන්තාව රැකියාවක් කළේ නැහැ. මේ සම්බන්ධතාවයේ කැඩිලා මහත්මයා විශේෂයෙන් ගියොත් මම කොහොමද ජීවත් වෙන්නේ? මගේ දරුවන්ට යන කලදසාව මොකක්ද? ඒක නිසා කුටුම්භය තුල රැඳෙන්න ඇය නිතරම උත්සාහ කරා. නමුත් වර්තමානයේ වෙන විට ඔබ හිතන විදිහට කාන්තාව ගොඩක් උගත් වෙන රැකියාවල නිරත වෙන්න මේ සම්බන්ධතාවය නැති වෙන්න මූලික හේතුවක් විදිහට දකින්නේ? ටිකක් ඒකේ බලපෑමකුත් නැතුවමත් නෙමෙයි. මොකද රැකියාවල නියුතු වෙන කාන්තාවෝ දැන් ඉස්සරට වඩා වැඩි. ඒ වගේම ගුටි කාලා බැනුම් අහලා තමුන්ව ප්‍රතික්ෂේප කරන පිරිමි කෙනෙක් එක්ක රැඳෙන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ. උත්සාහ කිරීම අඩුයි. දකින්න පුළුවන්. ඒ වගේම වර්තමානයේ ගොඩාක් කාන්තාවන්ට අනියම් සම්බන්ධතා ඇති කරගන්න ස්ථාන තියෙනවා. දුරකථනය තියෙනවා, හෑන්ඩ් ෆෝන් එක අද හැම කෙනෙක්ගේ අතේම තියෙනවා. ඊගාවට විවිධ මාධ්‍යන් තියෙනවා. ඒවෙන් එයාට හරි ලේසි කෙනෙකුට සම්බන්ධතාවයක් ඇති කරගන්න ඉස්සර ගොඩක් අමාරුයි. ඕනම කෙනෙකුට දැන් ඕනම කෙනෙකුට සම්බන්ධතාවයක් ඇති කරගන්න බොහොම සුළු මොහොතයි යන්නේ. කිසිම ගැටලුවක් නැති, කිසිම ආර්ථිකමය හෝ පෞලක කිසිම ගැටලුවක් නැති, ප්‍රශ්නයක් නැති පෞල්වල වුණා මේ වගේ අනියම් සම්බන්ධතා ඇති වෙන්න හේතු කුමක් හෝ හේතුවක් බලපානවා. මේක ඔබතුමිය මොන විදිහට දකින්නේ? ප්‍රශ්නයක් නැති, ගැටලු නැති ගෙදරක මේ වගේ පවුල් පසුබිමක් සාමාන්‍ය විදිහට ගත කරන ගෙදරක අනියම් ඇසුරක් අනියම් සම්බන්ධතාවයකට යොමු වෙන හේතුව මොකක් විදිහටද ඔබතුමිය දකින්නේ? මම මේ අනියම් සම්බන්ධතා වෙන කෙනෙක් එක්ක ඇති වෙන්න හේතු දකින්නේ ගෙදරින් එළියට ගියහම විවිධාකාර සර්වපීත්තල ලෝකයක ගොඩක් වෙලාවට අපි අතරමං වෙලා ඒවට ආකර්ෂණයක් සමහරලාට ආදරයක් නොවෙන්න පුළුවන්. ආකර්ෂණීය උඩ අනියම් සම්බන්ධතාවලට පෙළෙන්න තියෙන හැකියාව මේ කාලෙත් වැඩි. ඉතින් ඒ වගේම ගෙදරදී තමුගේ නෝනාගේ අතින්, ස්වාමි පුරුෂයාගේ අතින් යම් යම් දේවල් අඩුපාඩු සිද්ධ වෙනකොට කෙලින්ම බලන්නේ වෙනයන් ඇසුරකින් ඒ දේ ලබා ගන්න, ඒ හිස්තන පුරව ගන්න. අනේක වර්තමානයේ ගොඩක් මම දකින්න අත්විඳින දෙයක් මේ තත්වය. නීතියෙන් විවාහයට පත්වන පවුලක බොහෝ විට දක්නට අහන්නට ලැබෙන දෙයක් තමයි සැමියා හෝ බිරිඳ යන දෙපාර්ශවයෙන් එක් පාර්ශවයක් අනියම් ඇසුරකට යොමු වෙන එක. නමුත් මේ වෙනකොට දෙදෙනාම දෙදෙනාටම රිසී කියලා හිතන, දෙදෙනාම සතුටු වෙනවා කියලා හිතන දෙයකට යොමු වෙනවා අනියම් සම්බන්ධතාවයක් ඇසුරු අනියම් සම්බන්ධතාවක් පටන් ගන්න හේතුවක් විදියට දකිනවා. දෙදෙනාම මේ තත්ත්වයට නැඹුරු වෙන්න හේතුව මොකක්ද? දෙදෙනාම නැඹුරු වෙන්න ගොඩක් හේතු මං හිතන්නේ ඔබට දකින්න පුළුවන්. හවසට රූපවාහිනිය ගාව චුට්ටක් නවතින්න ඔබ දාන ටෙලි ඩ්‍රාමා එකක් යන අනියම් සම්බන්ධතාවයක් නැති ටෙලි ඩ්‍රාමා එකක් තියෙනවද බලන්න. ගීත නාට්‍ය චිත්‍රපටි වලින් මේ අනියම් සම්බන්ධතාවය කොච්චර සාධාරණීකරණය කරන තැන් තියෙනවද? ඒවා උලුප්පලා පෙන්නනවා. අනේ මේ සංසාරගත ප්‍රේමය, මම මේ ප්‍රාර්ථනා කරපු ආදරය, මට මේ ලැබෙන්නේ එක කොහොමද මම මේකෙන් වෙන් වෙන්නේ? අන්න පෙළඹවීම සමාජයෙන්නුත් අපි මාධ්‍යවලනුත් මේකට ගොඩාක් උල්පන්දම් රූපුල් දීම් අපි දකිනවා. විශේෂයෙන්ම කියනවා ඉන්දියානු කතාවලින් මේ වගේ දේවල් මොහොතක් බලන්නේ ටෙලි නාට්‍යවල වෙන යම් ස්ත්‍රියක් දැක්කහම බොහොම රාගික බැල්මක්, එහෙම නැත්නම් පිරිමියෙක් මේ විවාහ වෙච්ච පිරිමින්දේ අනෙක් කාන්තාව බැල්ම දාගෙන බලාගෙන ඉන්නවා. අනේ මංගාවට එන්න එන්න, ඔය නෝනා නෙමෙයි මම. අන්න එහෙම ඔබ දකින්නේ ටෙලි නාට්‍යයක් මොහොතකට වෙනස් කරන්න, ඇදලා ගන්න, ආකර්ෂණය කරන්න බොහෝම පෙළඹීම්. අද වර්තමානයේ ඉස්සර කාන්තාවක් තව කාන්තාවක්ගේ හිතුවිලි ගැන තව කාන්තාවකට රිද්දන්න ආස නැහැ.
අනේ මං උදුරගන්නේ මේ වෙන කෙනෙක්ගේ මහත්තේ, වෙන කෙනෙක්ගේ නූණ කෙනෙක්, ඒ පවුල රැකෙන්න ඕනේ අපි මිනිස්සුයෝ කියන මේ හිතුවිල්ල තිබුණාට අද ඇදලා ගන්න බොහෝමයක් අය එළියෙන් බලාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේම තවත් ප්‍රශ්නයක් ඔබට යොමු කරන්න මම සූදානම් වෙන්නේ, විවාහ වුණ පවුලන වගේම වර්තමානයේ ප්‍රේම සම්බන්ධතා ඇති කරගත්ත තරුණ තරුණියන් අතරත් මේ වගේ අනියම් සම්බන්ධතා නිසා විවිධ ප්‍රශ්න ඇති වෙනවා. මෑතකදී අපිට අහන්න දකින්න ලැබුණා, මට ප්‍රදේශය මතක නැහැ, නමුත් එහෙම අනියම් සම්බන්ධතාවයක් හේතු කරගෙන තරුණයා ඝාතනය කරනවා තරුණයා විසින්. ඒක බලන් හිටපු බොහෝ පිරිසක් ඒක නවත්තනවා වෙනුවට ඒකට රුකුල් දීමක් විදිහට ඒක වීඩියෝ ගත කරා විතරයි, ඒ සමාජයට දැම්මා විතරයි. නමුත් ඒ පිළිබඳව කිසිම තොරතුරක් හොයන්න, ඒකට එයා මොකද්ද මේ උනේ කියලා කියන්න, ඒ තරුණියව බේරගන්න කිසිම කෙනෙක් ඒ පිළිබඳ ඒ පැත්තට යමුනේ නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න, මේ වගේ මිනී මරුම් චෝදනා ඇති වෙන්න හේතුව මොකක්ද? මේ තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතාවය ඇති කරගත්තා. එයාලා වෙන අය වෙනුවෙන් වෙන අය වෙන හිත හිත වෙන අය වෙනුවෙන් කාලය ගත කරන්න සූදානම් වෙලා ඉන්නේ ඇයි? ඒ කියන්නේ තරුණයෙක් තරුණියක් ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්න දැන් ඔබතුමිය කිව්වා වගේ ගොඩක් ආදරේ. ඉතින් ඒ වගේ වාතාවරණයක් උඩ තවත් තුන්වෙනි පාර්ශ්වයකට හේතුවක් වෙන්නේ ඇයි? තුන්වෙනි පාර්ශ්වයක් බලාපොරොත්තු වෙන්නේ ඇයි? ඔබ දන්නවද, ඔබ අහලත් ඇති, අර ගීතයක් තියෙනවා, හිත හීලනේ හරිම මුරන්දුයි තන තන ඇවිදිනවා, හිතෙන හිතෙන තැන නවතිනවා, හිත හීලනේ. මේ හිත කුළුමීමෙක් වගේ වෙලාවකට හිතන හැතෙනත හිතන අවස්ථාවල දුවනවා. හැබැයි ඒ දුවන හිත අපි දැනගන්න ඕනේ පාලනය කරගන්න, නවත්ත ගන්න. අසීමිත ආදරයක් තියෙනවා නම් කෙනෙකුට කොහොමද අපි එයාට හොරෙන් වෙන කෙනෙක් එක්ක සම්බන්ධකම් පවත්වන්නේ? එතන වංචාව, කපටිකම, ආදරයක් නැහැ එතන. ඉතින් වෙන සම්බන්ධතාවයක් ඇති කරගත්තහම අනිත් පාර්ශවයේ ගොඩාක් අසරණතාවයට පත් වෙනවා. මිනී මරා ගන්න, ඊගාවට කලකෝලහල කරගන්න, ඒව සිදුවීම් බොහොමයක් වෙනවා. අපි තුන්වෙනි පාර්ශවයකට ආරාධනා කරනවා නම් අපි ඒ ගැටුමකට අපි ආරාධනා කිරීම මුල පිරීම ඔබ කියන විදිහට. ඉතින් මේ වගේ තත්ත්වයන් නැති වෙන්න හේතුව මොකක්ද? ඒ කියන්නේ තමන්ගේ සිතුවිලි පාලනය කරගන්න බැරි නිසාද මේ වගේ තත්ත්වයන් නැති වෙන්නේ? මං දැන් විවාහක යුවලක් නම් අපිට හිතන්න පුළුවන් මොකක් හරි ආර්ථිකමය හෝ මොකක් හරි ගැටලුවක් තියෙන නිසා මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා. නමුත් ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඉන්න තරුණ තරුණියන් අතර මේ වගේ සිදුවීම් බහුලව අපිට අහන්න දකින්න ලැබෙනවා. ඇයි තරුණ තරුණියන් අතර මේ වගේ සම්බන්ධතාවයක් නැති වෙන්නේ? අපිට සිතුවිලි හීලා නැති නිසා විතරක් නෙමෙයි, සමහර වෙලාවට අනිත් පාර්ශවයෙන් ලැබෙන රුකුල් දීම. ඔන්න අපි හිතමුකෝ බොහෝම ආදරෙන් පෙම්වන්තෙක් පෙම්වන්තියක් ඉන්නවා. ඉන්නකොට එයාගේ යාළුවෙක් කියන්න උනත් පුළුවන්, මේ මම මේකට අමතරව තව එකක් තියාගෙන ඉන්නවා ෂේප් එකේ. ඉතින් බලන්න ඕනේ, ඉතින් මම ඒකක් තියෙනවා මේකක් තියෙනවා මෙහෙම, මේ මම මෙයාට හොරෙන් එයාත් ආදරය කරනවා, දෙකම බැලන්ස් කරගෙන යනවා. ඌ වගේ දේවල්, ඒ වගේ වීඩියෝ චිත්‍රපට ඒවා අපිට දකිනකොට යම් කිසි පෙළඹවීමක් එනවා. මටත් මේකට අමතරව පොඩි එකක් කරලා බලන්න පුළුවන් නම් කියන යාළුවා අත්දකින්න බලනවා. ඒ වගේම තමයි කොහොමත්, හැබැයි ඒ තමුන්ට ඉතාම ආදරය කරනවා කියලා හිතුවට වෙන කෙනෙක් ගාවට යනවයි කියන්නේ එතන කවදාවත් ආදරයක් රැඳිලා නැහැ. එතන වංචාවක්, බොරුවක් විශේෂයෙන්ම. දැන් අපි මෙහෙම හිතුවත් දැන් විවාහක පවුලක මේ තත්ත්වය ඇති වුණා. විවාහක පවුලක නම් ඔවුන්ට දරුවන් ඉන්නවනේ. මේ දරුවන්ගේ පසුබිම මොන වගේ වෙයිද මේ වගේ වාතාවරණයක් තුළ? අම්මා තාත්තා මේ විදිහට අනියම් ඇසුරක් හොයාගෙන යනවනම් හොඳ ප්‍රශ්නයක් බුද්ධිනි. ඇත්තටම මට ගොඩාක් දරුවෝ
කතා කරලා තියෙනවා. මම වැඩසටහන් වලට ගියහම මම සමහරලාට කියනවා දුව පුතා ඔගලන්ට මට කෙලින් ඇවිල්ලා කියන්න බැරි නම් ඔගොල්ලෝ ලියලා දෙන්න. මං අරගෙන ඉන්නේ සමහරලාට ලියුම් මිටි ඒ දරුවන්ගේ අදහස්. ඒ දරුවෝ හොඳට පාසලේ වැඩ කර කර හිටපු අය කිසිම වැඩක් කරන්නේ නැහැ සමහර විට. ක්‍රීඩාවට යොමු වෙලා හිටියනම් ඒ ක්‍රීඩා කටයුතු, අධ්‍යාපන කටයුතු ඒවා අතරමඟ නතර කළා. බොහෝම දුක් සුසුම් හෙළන දරුවෝ. ඒ ළමයින්ගේ මුළු ජීවිතේම එපා වෙලා තියෙනවා මේ දෙමව්පියෝ. මොකද අනියම් සම්බන්ධතා තියෙනකොට නිතරම ගෙදර ගැටුමක්, රණ්ඩුවක්, ප්‍රශ්නයක්, කරදරයක්. ඉතින් ඒක දරුවන්ට ඇහෙනවා, පේනවා. ඒ දරුවෝ ඒ කඩා වැටිච්ච ලෝකයක් ගෙදර දකිනකොට අධ්‍යාපන කටයුතු වලට කොහොමද හිත යොමු කරන්නේ? අනියන් සම්බන්ධතාව. මම ඔබට එක උදාහරණයක් කියන්නම්. එක දියණියක් මට කිව්වා බාත්รูම් එකෙන් ලොකු සද්දයක් ඇහුණා එක පාටම. එයා ගිහින් බලනකොට එයාගේ තාත්තා බාත්ටබ් එකට වතුර පුරවලා මේ අම්මගේ ඔළුවේ ඔබාගෙන ඉන්නවලු අර වතුරේ. එතකොට මොහොත් අම්මගේ ඇස් දෙක උඩ ගිහිල්ලා මොහොතක් එයා පරක්කු වුණා නම් අම්මා එතන මැරෙනවා. බැලුවාම ඒ තාත්තට අනියම් සම්බන්ධතාවයක් තියෙනවා. ඒක හින්දා නිතරම ගෙදර ගැටුමක් දවසක් රණ්ඩු වෙවි ඉන්නකොට කොහොම හරි අම්මව අරගෙන ගිහිල්ලා අර විදිහට මරන්න තරම් ලෑස්ති වෙලා. ඉතින් දරුවන්ට ඔය පේනකොට මොනවද මේ දරුවෝ මේ ලෝකයක් දකින්නේ කොහොමද? අධ්‍යාපන කටයුතු කරන්නේ කොහොමද? ඉතින් අපේ මාතෘකාව ගැන ගොඩක් කතා කරන්න දේවල් තියෙනවා. පැයක් පුරාවටම කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. ඉතින් ඒ ගැන කතා කරන්න කලින් මතක් කරන්න ඕනේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා කස්තුරි, ඒ වගේම කීර්තිසිංහ, අමිල, තේෂානි, වාසනා කුමුදිනි, ඒ වගේම ප්‍රදීප් කුමාර, නිර්මිනී චන්ද්‍රිකා, අනුර සල්ගාදු, මුණසිංහ, ඒ වගේම ටී ඉෂානි, පියවි, කසුන් චාමල, මනෝජ්, ඒ වගේම හෂ්. ඉතින් මෙයාලවත් වැඩක් අජින් එකතු කර ගන්නවා ලංකා රණලිය වැඩසටහනට. මාතෘකාවට අවතීන වෙන්න කලින් තවත් බොහෝ දේවල් කතා කරන ගොඩක් දේවල් තියෙන මාතෘකාවක් මේක. ලෝකයා කතා නොකරන මාතෘකාව ගැන තමයි අපි කතා කරන්න රණලිය වැඩසටහන සූදානම් කරේ. ඒ ගැන වැඩි විස්තර කතා කරන කලින් අපි කැටි විරාමයකට ගිහිල්ලා යමු. හිමින් සරේ පියාවිදා සුමුතු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුතු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් මලක් නම් මෙය මලක් වුවමෙන් සිනිඳු සුකොමල රුවෙන් සරසන විලක් නම් මෙය විලක් වුවමෙන් නිල ඉඳුවර තියෙන් උපදින පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් Thank you.
නැවුම්වත් සුළු රොණින් මත් වී සීනින්න සුපුෂ්පිත වේ සිහින් හඬකින් මහද අමතයි මුදා හැරත අවුරු සිරියහනි සේ පියාවිදා සුදු සෑනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලාඇවිත් සිතුම් සියොතුන් සුදු සෑනේ සිනිඳු ඇතිරිල්ලෙන් www.radiorannaka.lk Sri Lanka ape hada නැවතත් අපි අපේ මාතෘකා විදියට රන්නෙලිය වැඩසටහනෙන් කතා කරන්න යොදාගත්ත අනියම් සම්බන්දතා කියන මාතෘකාව විදියට අවතීන වෙන්න සූදානම් වෙන්නේ. මේක බොහෝ වෙලාවට කවුරුත් කතා නොකරන මාතෘකාවක්. මේක සමාජයේ පවතින දෙයක් වුණාට හැමෝම මේ දේවල් හංගගෙන තමයි ඉන්නේ. මේ ගැන වැඩි විස්තර කතා කරන්න කැමති නැහැ. ඉතින් මේ වගේ මාතෘකාවක් අපි තෝරගත්තෙම ඒකයි. මේ වගේ ගැටලු තියෙන බොහෝ පිරිසක් ඉන්නවා. ඒවා ප්‍රසිද්ධියේ කතා නොකරන. ඉතින් ඒ වගේ ඕනම කෙනෙක්ට අවස්ථාව තියෙනවා. ඔයාලට ගැටලුවක් එහෙම තියෙනවා නම් අපිට ඉන්බොක්ස් මෙසේජ් එකක් දාන්න. අපි ඒක නිර්නාමිකව ඒ ගැටලුවට විසඳුම හොයන්න ආට උදව් කරනවා. ඉතින් අපි මුලින්ම කතා කරා විවාහක පවුලක් ඉන්නවා නම් දරුවෝ ඉන්නවා නම් යාළුවගේ පසුබිම ගැන. දරුවන් ඉන්නවා නම් මේ දරුවන් සම්බන්ධව අපි මොකක්ද ගන්න ඕන ක්‍රියාමාර්ගය? අම්මා තාත්තා කියන දෙදෙනා මනියම් සම්බන්දතාවලට යොමු වෙලා තියෙනවා නම් හරි අම්මා හරි තාත්තා හරි දෙන්නගෙන් එක්කෙනෙක් හරි අනියම් සම්බන්දතාවක නියැලලා ඉන්නවා නම් මේ වගේ වාතාවරණයක් තුළ මම නම් ගොඩක් වෙලාවට බුද්ධිනේ කරන්නේ ඒ දෙමව්පියෝ දෙන්නවම වෙන වෙනම කතා කරලා සම්බන්ධ කරගෙන මම කතා කරනවා. කතා කරලා මම තාත්තගෙන් අහනවා මොකක්ද ඔබට මේ අනියම් සම්බන්ධතාවකට යොමු වෙන්න හේතුව? අම්මා කිනුත් එහෙමයි. මම අහනවා මොකද්ද ඔබ දැක්ක අඩුපාඩු ඔබගේ මහත්මයාගේ? එතකොට මම අහනවා ඕගොල්ලෝ මේ ආදරෙන් මේ ගෙනාපු දරුවා අද මේ වගේ තත්ත්වයක් මට මේ දරුවා මෙහෙම මේ පවුලේ තියෙන ගැටලුව මට කිව්වා. එයා දැන් මේ අධ්‍යාපන කටයුතු වලින් බොහොම දුර්වල වෙලා මේ වගේ ඉන්නම කියලා මම කතා කරලා ඒ වගේ මේ දෙන්නගේ අඩුපාඩු ඒ දෙන්න ඉදිරියේදීත් ඒ දෙන්නට කතා කරන්න වගේ සලස්වලා දරුවාගේ තියෙන වටිනාකම පෙන්නලා දුන්නහම හැබැයි වර්තමානයේ දෙමව්පියෝ තාමත් හරි හොඳයි බුද්ධිනේ. ඒ වැඩි වැරදි අඩුපාඩුකම් තමුන් සකස් කරගෙන ඒවට සමාව දීලා ඒකම ඒ අඩුපාඩු ඉවසගෙන තියෙන දේවල් ගලපගෙන දරුවෝ වෙනුවෙන් කැප කරපු දෙමව්පියෝ හරිම ගොඩක් අනන්තවත් මට හම්බ වෙලා තියෙනවා. ගැන හරිම සතුටක් තියෙනවා. වැරදි කරනවා නමුත් ඒ වැරදි තුල රැඳෙන්නේ නැහැ. සකස් කරගත්ත අය බොහොම හොඳයි ඉන්නවා. මොකද අපිට තුවාලයක් වගේ දෙයක් ඔය අනියම් සම්බන්ධතාවේ.
ඒක යම්කිසි කැලලක් ඉතුරු වුණත් ජීවිතේ නමුත් කැලලෙන් වෙන වේදනාවක් නැහැනේ. තුවාලයක් තියෙනවා වගේ. ඉතින් ඒක හින්දා ඒ කැලලත් යම්කිසි දවසක මැකිලා යනවා. අපි හොඳින් ජීවිතේ ගත කරනකොට ඒ වගේ ප්‍රශ්න බාධකත් ආවත් දරුවා වෙනුවෙන් ඉන්නවා. ඉතින් ඒ වගේ හැමෝටම ඉවසාගෙන ඉන්න පුළුවන් නම් ඉතින් මේට ඇරිය ලස්සන වෙයි නේ. මේ අපිට අහන්න දකින්න තියෙන දේවල් අඩුයි. ඉතින් ඒ වගේම තවත් ප්‍රශ්නයක් ඔබතුමිය වෙත යොමු කරන්නයි මම සූදානම් වෙන්නේ. අනියම් සමානතාවක් තියෙන පවුලක පවුල් ජීවිතය ගත කරගෙන යන්න හැකියාවක් තියනවද? අනියම් සමානතාවයක් කියලා කිව්වහම ස්වාමි පුරුෂයා හෝ භාර්යාව කියන දෙදෙනම දෙදෙනාම පිළිකුල් කරන තත්ත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. සැමියා වෙනත් ඇසුරකට යොමු වුණොත් බිරිඳ එයව ප්‍රතික්ෂේප කරනවා. ස්වාමියා සම්බන්ධව බිරිඳ එහෙම වැරදි අනියම් සමානතාවයකට යොමු වුණා ස්වාමියා එයව ප්‍රතික්ෂේප කරනවා. මේ වගේ තත්ත්වයක් උඩ මේ එහෙම පසුබිමක් තියද්දි පවුල් ජීවිතයක් ගත කරගෙන යන්න හැකියාව තියනවද? බොහොම අසීරුයි. මොකද අපි එක බහලක් යට ඉන්නකොට අපි ඉන්න ආවේ දෙන්නට දෙන්න බොහොම ආදරෙන්. අපි දිග කාලයක් ඉන්නවා, අත් නොහැරලා යන සෙවණැල්ල වගේ ඉන්නවා. එහෙම දහසක් දේවල් කියලා තමයි අපි එකතු වෙන්නේ. නමුත් අපිට දෙන්න අනියම් සම්බන්ධතාවයක එක්කෙනෙක් හෝ පැටලුනහම ඒකේ වේදනාව දන්නේ අර අනිත් කෙනානේ. එතකොට එයාගෙන් ඒ වේදනාව කලකිරීම හින්දා ද්වේෂයක් වෛරයක් පළිගැනීමක් බවට ඕකපත් වෙනවා. හිතෙන් ගොඩාක් වචන එන්නේ තරහෙන් වෛරෙන් හින් පාස් කිරීම. ඔය අද ජේතුවට ඇඳලා සෙන්ටේම ගහගෙන යන්නේ මට තේරෙනවා ඔය අද යන්නේ කොහෙද කියලා. සමහරලාට ඒ පුද්ගලයා පන්සලට යනවා වෙන්න පුළුවන්. ඒ වුණාට හිතන්නේ යන්නේ ඔය යන්නේ හදිසියේ කැමරට ලුණු ටිකක් වැඩිලා. අද කැමරට ටිකක් ලුණු නම් වැඩි කැමරහයි. ඒ ඇත්තද? ඔව්. ඉතින් ඉස්සර කෑවේ හොඳ හොඳ තැන්වලින්නේ. මාව දාලා ගිහිල්ලා කාලා ඉන්න බැලුවේ හොඳ තැන්වල. අන්නේ වගේ බොහෝම හිත රිද වෙන කතා අහන්න ලැබෙනවා. ඒව ජීවිතේ සමහර වෙලාවට මුටි බැට හුවමාරු. මේ තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්. එතකොට එයාලා ගොඩක් වෙලාවට දැන් ඔය වගේ ප්‍රශ්න තියෙනකොට ඒ වගේ ගැටලු තියෙනකොට තව තවත් ඔවුන් අනියම් සමගතා ගොඩනගා ගන්න යොමු වෙනව නේද? ඔව්. දැන් මෙතනින් නොලැබෙන ආදරය ලැබෙනවනේ එළියේදී. එතකොට මෙතන ගේ ඇතුළේ ඉන්නකොට රණ්ඩු සලුවල් ඒවා ඊට පස්සේ ලැජ්ජාවත් නැති වෙන. සමහරලාට සමාජය ගත වුණාම මේක ලැජ්ජාවත් නැති වෙලා යනවා. මේක හොරෙන් කර කර හිටියක එලි පිට කරන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අර කාන්තාවට තවත් මේකේ පිරිමියාට මේකේ රැඳිලා ඉන්නම බෑ. ඉතින් එතකොට සමහරලාට මිනි මරා ගැනීම තත්වයට යනමට වඩා නම් ඒක යම්කිසි උපදේශන පැත්තකට යොමු වීමක්, ඒ වගේ මොකද්ද මේකට කරන්නේ කියලා හොයා බලන එක, විසඳුමක් හොයාගන එක කරන්න ඕන ඒ වගේ වෙලාවට. ඒ කියන්නේ දැන් මෙහෙම හිතමුකෝ, ඔබතුමිය කියනවා මේ වගේ පොඩි පොඩි ගැටලු නිසා තමයි අනියම් සම්බන්ධතාවලට යොමු වෙන්නේ. දැන් අනියම් සම්බන්ධතාව අතරත් ගැටලු පැන නගින්නේ නැද්ද? පැන නගිනවා. ගොඩාක් වෙලාවට අනියම් සම්බන්ධතාවලත් ගැටලු පැන නගිනවා. මොකද දැන් දෙන්නත් එක්ක ආදරෙන් හිටියට ඔව් ඉතින් ඔයා ඉතින් වෙන කෙනෙක්ගේ කෙනෙක්නේ. ඔයා මේ මම කසාද බැඳලා ඉන්නවා කියලා දැනගෙන මගේ ඇඟේ ඉල්ලුනේ. එහෙම දේවල් පොඩ්ඩ එහෙට මෙහෙට වෙනකොට ඔය අහන්න බලාගෙන තමයි ඒගොල්ලන් ඉන්න ඕන. වචන හරඹයක් යන්නේ. අනිත් එක සමහර අනියම් සම්බන්ධතා තියෙනවා ආදරයක් නෙමේ, ඒක ගනුදෙනු වගේ. සමහරලාට මට එක්තරා කාන්තාවක් ඔය මාතර දිස්ත්‍රික්කේ කතා කරා. එයාගේ මහත්තයා ජීවත් වෙන්නේ වෙන ඈත දිස්ත්‍රික්කයක. මෙයා ගමේ මුදලාලිත් එක්ක අනියම් ඇසුරක් පවත්වලා. මෙයාට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා මේ කාන්තාරවට. මේ ඒ කාන්තාවට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. නමුත් එයාට ජීවත් වෙන්න දෙන මුදල මහත්තයා ප්‍රමාණවත් නැහැ.
මෙයා ඉතින් ගමේ මුදලාලි ඔය මුලදි පොඩ්ඩක් අතක් මෙරි කළා. ඊට පස්සේ ආහරි ඔයා ලස්සනයි ඔහොම ඔහොම කියලා පොඩි වචන ටිකක් දාලා මෙයාත් ඒකට වැඩි අකමැත්තක් නැතුව දෙන්නත් එක සම්බන්ධතාවය ගොඩ නැගාගෙන තිබුණා. මෙයාට හැමදාම මාසෙට කන්න ගැළපෙන ඉලූලු මල්ලක් හම්බ වෙලා මුදලාලිගේ පොඩි ගතමනාවකුත් හම්බලා. ඉතින් මේක මෙයාට ලොකු වටිනකමක් තිබුණා. ඉතින් මේ කාන්තාව අන්තිමට මේ මුදලාලිගෙන් ගැබ් අරගෙන ගැබ් ගත්තහම දැන් මෙයාට දැන් දඬු 4 දෙනෙකුත් ඉන්නවා. මහත්තයා මාස දෙකකින් ගෙදර ඇවිල්ලා නැහැ. මේ කාන්තාව අඬාගෙන මගේ ළඟට ආවා. අනේ මට තව දරුවෝ හදන්න ඕන කමක් නැහැ. නමුත් මට දැන් ගැබ් ගැනීමක් සිද්ධ වෙලා මම මොකද කරන්නේ? ඇත්තටම මිස් මම කවදාවත් ඒ මුදලාලිට ආදරේ කළා නෙමෙයි. මම රඟපෑවා. මට එයාගෙන් දෙන එළවලු මල්ල තමයි වටින්නේ. එන්නේ ඒ සඳහා මම රඟපෑමා. සමහර අනියම් සම්බන්ධතා බොහෝමයක් තමුන්ට ලැබෙන දේවල් වෙනුවෙන් මේ හදවතින් එන දෙයක් නෙමෙයි. ගෙදර බිරිඳ අනන්ත අප්‍රමාණ තම සැමියට ආදරේ කරන වෙන්න පුළුවන්. නමුත් අර රඟපෑම ආකර්ෂණය ඕවට අපි යට වෙන වෙලාවල් තියෙනවා. ස්ත්‍රී පුරුෂ දෙපැත්තම දරිද්‍රතාවය හේතු වෙනොත් කාන්තාවන් මේ වගේ දේවල් වලට යොමු වෙනවා. ඉතින් ඒ වගේම තව දෙයක් තියෙනවා. පවුල් ජීවිතය සාමූලින්ම විනාශ වෙනවනේ මේ අනියම් සම්බන්ධතාවය නිසා. මේ වෙනුවෙන් මෙහෙමයි අපි පෞල් ජීවිතේ අපි විවාහ වෙනකොටම අපි මේ විවාහ වෙන්නේ මොන අරමුණින්ද? සමහර ආගමික ආංශවලින්ම මම දැකලා තියෙනවා විවාහයට පෙර සූදානමක් කරනවා, දැනුවත් කිරීමක් කරනවා, විවාහයේ තියෙන වටිනාකම පෙන්නුම් කරලා දෙනවා. කතෝලික ආගමේ, බෞද්ධ ආගමේ, අනිත් ආගම්වලත් එහෙම බොහොමයක් පවුල් ජීවිතයට හරි හොඳ තැනක් දීලා තියෙනවා. ඒවට අපි බලන්න ඕනේ ඇයි මගෙන් මේ ආදරේ ගිලිහෙන්න හේතුව, විවාහය සම්බන්ධතාවය ගැලවෙන්න හේතුව. මම කිව්වා එක සැරයක සමහරලාට අපේ කාන්තාව අපිරිසිදු ඇඳුම පිටින් මුළු දවසම ඉන්නවා. එතකොට මහත්තයා ඔෆිස් එකකට කාර්යාලයකට සමාජයකට ගියහම දකින්නේ ලස්සනට ඇඳලා හොඳ පිරිසිදුවට පිළිවෙලට හිනා වෙලා ඉන්න කාන්තාව. සමහරලාට පුරුෂ පක්ෂත් එමය, රැවුල වැවිලා කිලුටු ඇඳුම් ඇඳලා අපිරිසිදුකම ළඟට යන්න හිතෙන්නේ. ඉතින් මේ හැමදේම බලපානු අපේ විවාහ ජීවිතේ. කායික මානසික සම්බන්ධතාවයක් තමයි මේ විවාහය කියන්නේ. අපි ඒ ගැන දැනුවත් උනේ නැත්නම් අපිට මේවා ටික ටික ගිලිහිලා යනවා. ඒ වගේම තමයි බුද්ධිනී මට එක දවසක් දැන් මහත්තයෙකුයි නෝනා කෙනෙකුයි මට හම්බුණා. ඒ දෙන වෙන් වෙන්න අන්තිමටම ඇවිල්ලා මේ හේතුව හොයලා බලනකොට මොකද්ද, මම වෙනම දෙන්නව වෙනම පොඩ්ඩක් කතා කරනවානේ. මේ මහත්මයා තනිකරම නිර්මාංශ ආහාර ගන්න කෙනෙක්. නෝනා හැමදාම හරක් මස් ග්‍රෑම් 500ක් විතර ඕනි නෝනට බත් කන්න. ඉතින් එයා කියනවා එක මේසේ පාඩු වෙලා කනකොට චව් චව් ගහලා මේ නෝන ඒ මස් එක්ක බත් කන එක මට අප්‍රසන්නයි. ඒක මට දකින්න බෑ. ඒ පස්සේ සුළු වැරදීම, සුළු දේ වැරදීමක් නෙමෙයි, ඒක ඒ කාන්තාව ප්‍රිය කරන දේනේ. නමුත් අර පිරිමි කෙනාට අප්‍රසන්නම අත්දැකීමත් අර ඒ මස් එක්ක බත් කන එක දැකීම. හරක් මස් ග්‍රෑම් බත් පිඟානේ භාගයක් පිරෙන්න තියෙන මස්ලු ඒ කාන්තාව. ඒක දකින්න බෑ. වෙන කිසිම හේතුවක් නෑ. ඉතින් ඒක අඩුපාඩුව සකස් කරගෙන පස්සේ දෙන්න බොහොම හොඳ ජීවිතයක් ගත කරා පස්සේ කාලෙක. ඒක හැබැයි අපි කෙලින්ම කිව්වනම් බොහොම ආදරෙන් ගෞරවෙන් ඔයාගේ මෙන්න මේ තියෙන දේට මම පොඩ්ඩක් කැමති නෑ.
අපි පුළුවන් නම් ඌකව පොඩ්ඩක් අපි හදාගමු. එහෙම අපිට යෝජනා කරන්න පුළුවන්. හොඳට ආදරෙන් ඉන්න වෙලාවල් තියෙනවනේ. අපි හැම වෙලෙම ගහගන්නේ මරාගන්නේ නැහැනේ ජීවිතේ. ඔව් ඒ වගේ දෙයක් ලොකු කරගන්නේ නැතුව ඒකට පුංචි දෙයක් කියලා පුංචි වචනයකින් පොඩි දෙයක් කියවනම් හරි. ඔච්චර දුර දිග යන්නේ නැහැ එහෙනම් ඒ ගැටලුව. තවත් ප්‍රශ්නයක් තියෙනවා. මෙවන් පෞල් පසුබිමක් තියෙන ඕනම කෙනෙකුට දික්කසාදයට පෙර මනෝවිද්‍යාවෙන් උපදේශන ගන්න හැකියාවක් තියෙනවා. මේ සම්බන්ධව මේ වගේ ගැටලුවක් තියෙන කෙනෙකුට මනෝවිද්‍යාව උපයෝගී කරගෙන මේ ගැටලුවට විසඳුම් හොයාගන්න දැන් වෙනකොට අවස්ථාව තියෙනවා. ඒ ගැන ඔබතුමියගේ අදහස මොකක්ද? බොහොම හොඳ ප්‍රශ්නයක්. බොහොම හොඳ යෝජනාවක් තමයි මටත් කරන්න තියෙන්නේ. අද වෙනකොට ගොඩාක් තියෙනවා උපදේශන ආයතන. නොමිලේ තියෙන ආයතනය බොහොමයක් තියෙනවා. මමත් ශ්‍රී ලංකා වෘත්තීය මනෝ උපදේශකයන්ගේ සංගමේ විධායක කමිටුවේ ඉන්න කෙනෙක්. ඉතින් අපි මේ පහුගිය දවස්වල එකෙන් ගොඩාක් වැඩසටහන් ගණනාවක් මේ වසරේ කළා. එතකොට අපි ඔය ලෝක ළමා දිනය වෙනුවෙන් හොඳ වැඩසටහනක් කරා විහාර මහදේවී උද්‍යානයේදී. ඉතින්දී පොඩි ළමයෙක්ව ගෙනල්ලා තියුණ අම්මා කෙනෙක් මේ දරුවා ඉස්සර හොඳට කතා කළා, දැන් කතා කරන්නේ නැහැ. බලාගත්තාතේ බලාගෙන ඉන්නවා. මිස් මට මෙයාව කතා කරන්න යොමු කරලා දෙන්න. අපච්චි ආවහම මේ ළමයා හැංගෙනවා. පස්සේ මම අම්මත් එක්ක කතා කරලා දරුවා වෙනම අරගෙන පුතා මම්මී ඔයා කියන දෙයක් කාටවත් කියන්න යන්නේ නැහැ පුතා බය නොවී මට කියන්න. මොකද්ද පුතා මේ ඉස්සර හිටියේ විදිහට වඩා හත්පසින්ම වෙනස් විදිහට ඉන්නවා කියලා මට හිතෙනවා පුතා. දැන් ඉන්නේ ටිකක් බය වෙලානේ පුතා ගෙදරදිත් එහෙමයි. ඇයි මේ? නෑ මේ මිස් මට මෙහෙමයි අපේ අපච්චි කියනවා අම්මිව මරනවා කියලා කොයි වෙලෙත් හරි මට හරි බයයි ඉස්කෝලෙ ගිහින් ඉන්න මම ගෙදර යනකොට අම්මව මරලා තියෙයිද කියලා. මට කොහෙ හරි ගමනක් යන්න බයයි. මට හරි මේ කොයි වෙලෙත් ඉන්නේ මොකද මගේ තාත්තට අනේ මේ කොහෙලා බලනකොට මම පස්සේ ඒ අම්මව ගෙනලා අහුව බලනකොට අනියම් සම්බන්ධතාවයක් තියෙනවා මට එයාව අවශ්‍යයි කිය කිය ගෙදර රණ්ඩු දබර හැම වෙලේම මේක දරුවන්ට බලපාලා. ඉතින් මේ අපි එදා ඒ දරුවටත් අම්මට තාත්තවත් අන්තිමට සම්බන්ධ කරගෙන මේක විසඳුමක් කරා අපිට යන්න පුළුවන් වුණා. මම ඔබට කිව්වා අපේ දෙමව්පියෝ දැනුවත් කළාම තාමත් අහනවා දරුවෝ ගැන හරි සංවේදී. ඉතින් එවැනි ආයතන බොහොමයක් තියෙනවා. හොඳ උපදේශනයක් අරගෙන අපිට තියෙන වැරදි අපි මනුෂ්‍යෝනේ බුද්දනේ අපිට වැරදි වෙන්න තියෙන අවස්ථා බොහොම වැඩි. ඒ එක මේව සකස් කරගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න අපිට පුළුවන්. ඉතින් ඒ වගේම තවත් කතා කරන්න බොහෝ දේවල් තියෙනවා මේ අනියම් සමානතා කියන මාතෘකාව මූලික කරගෙන. ඒ ගැන කතා කරන්න කලින් අපි කැටි විරාමයකට ගිහිල්ලා එමු. ඔබ ආදරණීය මාබ්නේ වෙලාව දවල් 12යි. www.radioranlanka.lk Sri Lanka ape hada අනිත් සතුන් නන්නේ මන්නේ
නැවතත් රන්නලිය වැඩසටහන වෙත යොමු වෙන්න සූදානම් වෙන්නේ. අද දවසේ අපි මාතෘකාවට භාජනය කරන්නේ අනියම් සමදතා ගැන. මම මුලින් කිව්වත් වගේ අනියම් සමදතා කියන මාතෘකාව හැමෝම කතා නොකරන මාතෘකාවක්, ප්‍රසිද්ධිය කතා නොකරන දෙයක්. ඉතින් ආයෙ වෙනුවෙන් අපි කෙටි කාලයක් වැය කරන්න සූදානම් වුණා. මොකද වර්තමානයේ වෙනකොට අපිට ගොඩක් අහන්න දකින්න ලැබෙනවා අනියම් සමදතා නිසා පවුල් පසුබිම විනාශයට පත්වෙන දේවල්. ඉතින් ඒ ගැන හිතලා රන් ලංකා අපි රන්නලිය වැඩසටහන තුළින් මනෝපදේශන සේවාවක් මගින් ඔබගේ තියෙන ගැටලු විසඳ ගන්න ලේසි මාර්ගයක් හොයලා දුන්නා. ඉතින් ඔයාලට තියෙනවා නම් මේ වගේ පොඩි පොඩි ගැටලු සහගත තැන් ඔයාලට පුළුවන් අපිට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න. අපි ඒ වෙනුවෙන් ඔයාලා වෙනුවෙන් ඒකට නිර්නාමිකව පිළිතුරු දෙන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අපි නැවතත් මාතෘකාව වෙත අවතීර්ණ වෙන්න සූදානම් වෙන්නේ. ඉතින් මං ඔබතුමගේ මුලින් ඇහුවා මනෝවිද්‍යාව මනෝ උපදේශනය තුළින් කරන්න පුළුවන් දේවල්. කොහොමද මනෝ උපදේශනය කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ එක අංගයක්. ඉතින් මේ වෛද්‍ය ක්‍රමය අනියම් සම්බන්ධතාවයක් ගොඩනගාගෙන සිටින පුද්ගලයෙකුට ඔහුගේ හෝ ඇයගේ සිතුම් පැතුම් වෙනස් කරන්න, එයාගේ අදහස් උදහස් වෙනස් කරන්න මොන විදියටද බලපෑම් කරන්නේ? අනිත් එක ඔවුන් මනෝ උපදේශනය තුළින් මේ වගේ පුද්ගලයන් වෙත කෙරෙන ප්‍රතිකාර ක්‍රම මොන වගේද? මෙහෙමයි, ඒ ප්‍රතිකාර ක්‍රම එක එක චරිත ස්වභාවයන්, එක එක පුද්ගලයන්, එක එක වයස් සීමාවන්, ඒ වගේ දේවල් අනුව වෙනස් වෙනවා. හැමෝටම එකම දේ ප්‍රතිකර්මයක් විදිහට අපිට ක්‍රියාත්මක කරන්න බෑ. අපි හිතමුකෝ කෙනෙක් දුරකථනයෙන් තමා නිතරම මේක සම්බන්ධ කරගෙන හිටියේ. ඒ පුද්ගලයා ඇවිල්ලා කියනවා, මම මෙහෙමයි, මම මෙයත් එක්ක පැය ගණන් මම කතා කර කර හිටියා, නෝන පොඩ්ඩක් මිදිය ගන්නකන් ඉඳලා මං හිමින් එළියට ගිහිල්ලා බල්කනියට ගිහිල්ලා මම පැය දෙක තුන අර සම්බන්ධතාවය ඇයත් එක්ක කතා කර කර හිටියා. ඉතින් එයාට කතා කරේ නැත්තම් මට නිකන් නිින්ද යන්නේ නැහැ. ඒ වගේම මම ඔෆිස් එකට ගිහිල්ලා, මම ඒ වැඩ කරන තැනට ගිහිල්ලා, ඒත් එක්ක දවසේ මම හොරෙන් අර ලන්ච් අවර් එකේදී එළියට ගිහිල්ලා හම්බ වෙලාව, එහෙම නැත්තම් එයාව මම බස් හෝල්ට් එකේදී හම්බ වුණා. ඒ වගේ තැන් ඒ කරපු දේවල් කිව්වහම
අපි චුට්ටක් කියන හොඳයි දුරකන්තනෙන් ඔයා වැඩි හරියක් කතා කරේ පොඩ්ඩක් නරකදා ඔය සිම් එක පොඩ්ඩක් මාරු කරලා පොඩ්ඩක් ඉන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඔය දුරකතනේ පොඩ්ඩක් එක සුමානෙකට අපි අයින් කරලා බලමු ඒක යම් කිසි දෙයක් වෙනවා ඒකෙන් අත්මි දෙන්න ඒ වගේම ඒ පෙම්බතියව පෙම්බතාව හම්බු වෙච්ච තැන් අනියම් ප්‍රේමතා ප්‍රේම සම්බන්ධතාවයේ ගොඩ නැගින්න අපි ගිය තැන් අපිට වළක්ව ගන්න පුළුවන් ඕන තරම් කො ස්ථාන මාරුවක් ගන්න පුළුවන් එහෙම නැත්නම් වෙන රැකියාවකට යොමු වෙන්න පුළුවන් එහෙම නැත්නම් තමුන්ගේ පාඩුවේ වැඩ කරගෙන එන්න පුළුවන් සමහර වෙලාවට අපේ කාන්තාවෝ තමුන්ට වඩා උසස් නිලධාරියෙක් එහෙම නැත්නම් විනයම් කවුරු හරි යෝජනාවක් ගෙනහම ඒක ප්‍රතික්ෂේප කරන්න බයයි මේ ළඟදි මට එක්තරා මේ අවුරුදු 22ක තරුණියක් මට කතා කළා කියනවා එයාගේ මේ කාර්යාල ප්‍රධානියා කිව්වලු සෙනසුරාදා උදේ දවසක ඇවිල්ලා මේ හරි අමාරුයිනේ මේ වෙලාව ටිකක් ඔළුව රිදෙන මගේ ටිකක් ඔළුව පොඩ්ඩක් මසාජ් කරන්න පුළුවන්ද ඊගවට කිව්වලු මේ අපි ඒක කාන්තාව කැමති වෙලා තිබුණ නෑ ඒ දියණිය මේ මෙයාගේ ඔළුව මසාජ් කරන්න ඒක අපි මේ අද සෙනසුරාද දවසේ යන්නේ මේ ඔළුව කැක්කුම් සනීපත් වෙනවා එළියට ගිහිල්ලා පොඩ්ඩක් කිමුද ඒ වගේ යෝජනා කරලා එතකොට ඒ ළමයා කියලා තිබුණා ඒ දියණිය නේ මට පොඩි ඇසයින්මන්ට් එකක් තියෙනවා මගේ යුනිවර්සිටි එකේ කරන්න ඒක නිසා මට එහෙම බෑ මං කියන් එහෙම නෙමෙයි ඔයා ඒ රැකියාවෙන් වෙන රැකියාවකට ඔයාට යන්න තව උණු තරම් කල් තියෙනවා ඔයා මේ වගේ දෙයක් තරේම ප්‍රතික්ෂේප කරන්න මොකද අද මේ ගිනි ගොඩකට ඔය දුව දැවෙන ගින්නකට පනින්නේ මේ අනියම් සම්බදතා තියෙන අය ගිනි ගොඩක් මැද්දේ ඉන්නේ ඒක සැහැල්ලු පුළුන් රොද්දක පා වෙන සුරංගනා ලෝකයක් తాවකාලික ඒ උනාට දෙපැත්ත ගිනි අවලපු අර පන්දමක් කටේ තියාගෙන ඉන්නවා වගේ දෙපැත්තෙම ගිනි ඇවිලෙනවා සමහරලාට ඔයගොල්ලෝ බලන්න දැන් අපි වියදම් කරනකොට මේ ප්‍රේමවන්තියට වියදම් කරනවා සෑහෙන මුදලක් ඊගාවට ගෙදරටත් වියදම් කරන්න වෙනම සෑහෙන මුදලක් අර පුරුෂයාගේ අතේ සමහරලාට සල්ලි නැහැ දෙපැත්තකින් පිච්චෙනවා දෙපැත්තක ප්‍රශ්න තියෙනවා මේ හැම දෙයක්ම එක තැනකින් ලබා ගන්න පුළුවන් නම් අපිට කොච්චර හොඳයිද ඇයි අපි මේ ගිනි ගොඩක් මැද ඉන්න හදන්නේ తాවකාලික සුරංගනා ලෝක අර කියනවා බෝල ලොසින්දර දිව රස කිරුවට බඩගින්දර දැහැනිවා දමන්නේ ඒ කියන්නේ తాවකාලික සතුටක් වෙනුවෙන් තමයි මේ අනියම් සම්බන්දතා බොහෝ දුරට පවත්වාගෙන යන්න මිනිස්සු පෙළඹෙන්නේ ඉතින් ඒත් එක්කම අහන්න ඕනේ තව ප්‍රශ්නයක් තියෙනවා අනියම් සම්බන්දතා තිබුණා දික්කසාදයකට යාමට නොහැකි වෙන්න මොනවාද අපිට කරන්න පුළුවන් ප්‍රධානම දේ අපි විවාහ වෙනකොට අපි බොහෝමයක් දේවල් ගලපනවානේ ඒ ගැළපීමේදී අපිට මොනවද දැන් අවුරුදු 3කට 4කට පස්සේ මගේ මොනවද ගිලිහිලා තියෙන්නේ මගේ මහත්යට මගේ නූණට එක්තරා වෛද්‍යවරේ මන්ට මතකයි කියනවා තමුන්ගේ මහත්යව සතුටින් තියන්න බැරි නම් විවාහ නොවීන තමුන්ගේ නෝනව සතුටෙන් තියන්න බැරි නම් තමුන් විවාහ ජීවිතයට නොගිහින් ඉන්න එක වඩා හොඳයි. මොකද හොඳ ඉන්න කෙනෙක්ව ගෙනල්ලා දුක් කරදර ගොඩකට යොමු කරනවට වඩා හැම අතින්ම තනියෙන් හිටීමත් හොඳයි. ඉතින් ඒ වගේ අපි හැම වෙලේම පාර්ශවයේ ගැන හිතන්න ඕනේ. කැපකිරීමක් තියෙන්න ඕනේ. මේ ආදරය ලෙන්ගතුකම එදා පටන් ගත්ත දේ පුළුවන් තරම් පවුල තුර රඳව ගන්න පුළුවන් නම් ඒ විදිහටම පාත්තාගෙන යන්න පුළුවන් නම් ගැටලුව අඩුයි. එතකොට මෙහෙම හිතුවොත් දික්කසාදයකට යන්න බැරි නම් ඒ කියන්නේ අනියම් සම්බන්ධතාවයක් තියෙන කෙනෙක්ට දික්කසාදයකට යන්නත් බැරි නම් තමන්ගේ දරුවන් නිසා හෝ කිසියම් හෝ හේතුවක් නිසා දික්කසාදයකට යන්න බැරි නම් මොකද්ද ගන්න ඕන පියවර ඔබතුමිය හිතන විදිහට? දික්කසාදයකට යන්න බෑ දරුවොන් හින්දා. ඉතින් එහෙමනම් හොඳම දේ අනියම් සම්බදතාවයේ පොඩ්ඩක් දුරස් කිරීම නෙමේද? ඔව්. ඒක නවත්තන්න පුළුවන් නම් ඒකට තිතක් තියන්න පුළුවන් නම් තිතක් තියන්න පුළුවන් නම් වඩාම හොඳ දේ. ඒන් අත්මිදීමයි. තමුන්ගේ නෝනාගේ මහත්යාගේ තියෙන දුර්වලකම්
ඒ කිය තියන්නේ ඒකෙන් පලා යන්න නෙමේ. ඒක ඉවස කරගෙන ඒකට කැප කිරීමක් ජීවිතේ එකතු කරගෙන යන්න. අඩුපාඩුවක් බලන්න ඕනිකා. එකවද මානසිකවද ලෙංගතුකමද මොකද්ද ගිලිහිලා තියෙන්නේ. අපේ එන්නේ එතෙන්ට පිළියම් කරලා ඒක හොඳින් ගලාගෙන යාම මිසක් අනියම් සම්බන්ධතාවය කියන්නේ මං ඔබට කිව්වා. මේක ගිනි ගොඩක ජීවත් වෙනවා වගේ. ඒ වගේ තත්ත්වයක් තමයි අනියම් සුරංගනාවියක් විදිහට සුර කුමරෙක් විදිහට අපිට පේන්නේ අනියම් මාරේ. සම්බන්ධතාවයක් නිසා පවුල් ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ගිනි ගොඩක තමයි වාසය කරන්නේ අනියම් සම්බන්ධතාවයක් තියාගෙන යන ඕනම පුද්ගලයෙ. ඉතින් ඒ වගේම දැන් සමාජය විසින් අනියම් සම්බන්ධතාවයක් තියෙන පුද්ගලයා දිහා මොන ඇසකින්ද බලන්නේ? අනියම් සම්බන්ධතාවයක් නිසා අනියම් සම්බන්ධතාවන් ඇති කරගත්තු පුද්ගලයෙක් ඔහු හෝ ඇය, එහෙම නැත්නම් ස්වාමියා හෝ බිරිඳ යන නැත්නම් තරුණියක් හෝ තරුණයෙක් පිළිබඳ සමාජයේ ඇස මොන විදියටද සමාජය විසින් ඒ දිහා බලන්නේ? සමාජයේ නොවුන්ට වෙන කැළල මොන වගේද? තාමත් මේක ආසියාතික රටක්. අපේ රට හැම වෙලේම බලන්නේ ඒ දිහා පිළිකුලෙන්. නමුත් අනියම් සම්බන්ධතාවයක දැනටමත් ඉන්න, ඒ වෙනුවෙන් ඒකට ආරාධනා ලැබිලා ඒක පටන් ගන්න ඕන බින්න ඉන්න අය ගොඩක් මේක සාධාරණීකරණය කරනවා. ඒකට ලොකු වටිනාකමකුත් දීලා මේක සංසාර දක්ගත් ප්‍රේමය. මට එයාගෙන් නෙමෙයි අම්මුනේ ආදරේ, බලාපොරොත්තු වෙච්ච හදවත පිරිමතින ආදරේ මට දැන් හම්බුනේ. මං කොහොමද මේකෙන් වෙන් වෙන්නේ? ඒක සංසාරගත බැඳීම. මට මේ හම්බුනේ ඇයි? මගේ මේ අතැඟිලි බැඳුනේ යාව හම්බු වෙන්න කලින්. එන්නේ එහෙම බොහොම ප්‍රේමාන්විත දේවල්. ඒකම ආදරේ කියන්නේ ආදරේ. අනියම්ද නීත්‍යානුකූලද? නැහැ. අන්න ඒ වගේ දේවල් කියනවා. ඒත් අපි දැනගන්න ඕනි මොකද්ද මේ අන්තිමට හරසුන්. අපි හිතනවා අපිට ආරංචි වෙන්නේ නැහැ, සමාජයේ අය මේක දකින්නේ නැහැ, මේක හොරෙන් තියාගන්නේ. මම කියනවා ඉව තියෙන සත්තුන් අතර ප්‍රධාන තැනක් කාන්තාවට තියෙනවා. එයාට කොහොම හරි තමුන්ගේ මහත්තයා හැරෙන කුට එයාට තේරෙනවා. ඒ වගේම තමයි ඉව තියෙන බොහොම හොඳ ස්වාමි පුරුෂෝත් ඉන්නවා. අපි ඒක අත්විඳින බොහෝමයක් අය කියන්නේ මට මේක දැනුණා මිස්. මෙයා මේ පහුගිය ටිකේම කණ්ණාඩිය ගාව වැඩි වෙනදට මෙහෙම ඇන්දේ නැහැ. හැඩ වැඩ වෙලා යනකොට හැඩ වැඩ වෙන්න ඕනි, අපි ජීවිතේ ලස්සන්ට ඉන්න ඕනි. නමුත් වෙනදා නොතිබිච්ච උද්‍යෝගයක් එයා වෙනුවෙන් එයාගෙන් පේනවා. පේනවා. ඒක කෙනෙකුට හඳුර ගන්න පුළුවන්. පොඩ්ඩක් සැලකෙල්ලෙන් ඉන්න අල්ල ගන්න බැරිද කියලා. ඒ එක්කම සමාජයේ මේකට තාමත් පිළිකුලෙන් බලන්නේ. ඒක දරුවන්ට බලපාන්නේ නරක විදිහට. නෑයෝ තමුන්ගේ යාළුවෝ. අනිත් එක මැරෙන මොහොතකවත් වෙන කෙනෙකුට වංචා කරාම මැරෙන්නත් බෑ සැනසෙල්ලේ. වද දෙනවා, දැනෙනවා. අනිත් එක තමුන්ගේ බිරිඳ ස්වාමි පුරුෂයා සුසුම් හෙලනවා නම් ඒක පාරා වලල්ලක් වගේ ඒ සුසුම කැරකිලා තමුන්ට ඒක එනවමයි. ඔව්, තමුන් කරන දෙයක්. ඒ කියන්නේ ඒක දැන් බුදුදහමෙන් ගත්තොත් දිට්ඨ ධම්ම වේදනීය පාප කර්මයක් විදියටත් ඒක බලපාන්න ඉඩ තියෙනවා. ඒක ලොකු පාප කර්මයක්. ලොකු පාප කර්මයක්. පවුල් ජීවිතයක් කරලා, ඒ කියන්නේ අනියම් සම්බන්ධතාවයක් කියන්නේ කෙනෙක්ගේ පවුලක් කරලා තමන්ගේ සතුට වෙනුවෙන් තමන් කැමති දේ කරලා තමන්ට අවශ්‍ය කෙනාව තමන් ළඟට තියාගන්න, තමන් ළඟ තියාගන්න, තමන් වෙනුවෙන්ම යාව තියාගන්න උත්සාහ කිරීමක්. ඉතින් අනියම් සම්බන්ධතා ගැන මාතෘකාව ගැන තව බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. ඊට කලින් කියන්න ඕනේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මේ වෙලාවේ අසංක, වාසනා කුමුදුනි, නිමල් පෙරේරා, ඒ වගේම ලක්දිල්, අයෂ්, අමල් ලංකා, ඒ වගේම ෂෙරොන්, ගිහන් සුරංග, MD ධනුෂ්ක, ඒ වගේම මිලාන්, දීපී, ඒ වගේම සඳරුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මේ වෙලාවේ. මම නැවතත් මතක් කිරීමක් කරනවා මේ පැත්තට එන්න www.radiolanka.lk වෙබ්සයිට් එකෙන් ඔයාට පුළුවන්. අපි අහගෙන ඉන්නත්, ඒ වගේම Facebook page එකට ගියොත් ඔයාට අවස්ථාව තියෙනවා අපි සජීවීව නරඹන්න. ඔයාලට ගැටලු තියෙනවා නම් අපි වෙත යොමු කරන්න අවස්ථාව උදා කරලා දීලා තියෙනවා.
ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඉන්බොක්ස් මැසේජ් එකක් විදියට දාන්න. ඔයාලට අවශ්‍ය පිළිතුර අපි නිර්නාමිකව ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා රන් එළිය වැඩසටහන තුළින්. ඉතින් අනියම් සමතතා කියන මාතෘකාව කියන්නේ බොහෝ දේවල් කතා කරන්න පුළුවන්. ඒ මාතෘකාවෙන් ඔබට ගියොත් කතා කරන්න දේවල් අසීමිතව තියෙන මාතෘකාවක්. ඉතින් ඒ ගැන තවත් ප්‍රශ්නයක් මම ඔබ වෙත යොමු කරන්න සූදානම් වෙනවා. දැන් සමාජය මෙහෙම අනියම් සමානතාවයක් තියෙන පුද්ගලයෙක් ගැන මේ විදියට කැලලක් සහිතව ඒ මනුස්සයා මෙහෙම නරක කෙනෙක්, මෙයාට මෙහෙම වෙනත් සම්බන්ධතාවයක් තියෙනවා කියලා පහර ගැසීම, එහෙම නැත්නම් ඒ කෙරෙහි ගරහන එක හොඳයිද? කොහෙත්ම නෑ. අපි සර්ව සම්පූර්ණ නෑ කවුරුත්. ඉතින් එහෙම දෙයක් දැක්කහම, එහෙම අනියම් සම්බන්ධතාවයක් තිබිලා ඒක අතහැරලා හොඳ මාර්ගයකට පැමිණීම ගැන අපි හරි සතුටු වෙන්න ඕනේ. අපි හරි සතුටු වෙන්න ඕනේ. මෙයා ඉස්සර මෙහෙමයි, නමුත් ඒක අපි කාටවත් විවේචනය කරලා ගරහලා, ඒ සමහරලාට එහෙම අනියම් සම්බන්ධතාවයක් තියෙනකොට ඒක ගැන නිතරම කියවලා එහෙම ගියොත් ඒක ස්ථිර වෙන්න බලපානවා. ඒක යාගේ හිතට වදිනවා වැඩි හැමතිස්සෙම කියවනකොට. ඒක නිකන් සාමාන්‍ය දෙයක් වෙනවා. නමුත් අපි එහෙම අයට ගොඩාක් මේ හොඳ පැත්තට ඒගොල්ලන්ව කොන් නොකර අපි ජීවත් වෙන්න ඕනි. ඒකයි අපේ මනුස්සකම. අපිට ජීවිතේ හැම වෙලාවෙම සහෝදරියකට අපේ, එහෙම නැත්නම් සහෝදරයෙකුට මේ තත් වෙන්න පුළුවන්. කොයි වෙලාවෙ කාට ඒ දෙයට මුණ දෙන්න වෙයිද කියන්න බෑ. මොකද අපි කතා නොකළාට මේ මාතෘකාවේ 75%ක් විතර මේ තත්ත්වයට ගොදුරු වෙච්ච දෙන්නන් එක්කෙනෙක් කවුරු හරි පවුල්වල ඉන්න පුළුවන්. ඒ වගේ කාලවකවානුවක් මේක. මේක අපිට ඒක හින්දා කාටවත් ගරහන්න අයිතියක් නෑ. අපිට ගරහන්න හොඳක් නෑ. ඒ කියන්නේ ඉතින් මොනතරම් ප්‍රශ්න තිබුණත් ඒ වගේ සමානතාවක් තියෙන කෙනෙක් වැරදි වෙන්න පුළුවන්. වැරදි, ඒක වැරදි සහගත වැඩක්. නමුත් ඉතින් ඔහුට හෝ ඇයට චෝදනා කිරීම හරි ගැරහීම හරි කරන්න සුදුසු නෑ කියලා තමයි අපි හැමෝම හිතට ගන්න ඕන දේ. ඉතින් ඒ වගේම තවත් ප්‍රශ්නක් තියෙනවා ඔබ වෙත යොමු කරන්න. විවාහ දිවියට, දැන් විවාහ දිවියට පත්තුන කෙනෙක්, මේ අනියම් සමානතා ඇති කරගෙන තියෙන කෙනෙක් නම් විවාහ දිවිය ඉන්නම බැරි නම් එයාට මොකද්ද කරන්න තියෙන හොඳම දේ? හොඳම දේ මේ මුලින්ම කතා කරලා බලනවා. ඒ අඩුපාඩුව හෝ මොකක් හරි ඒක දරා ගන්නම බැරි මට්ටමක තියෙනවා නම් අපි වෙ නීතියෙන් වෙන්වීම බොහොම හොඳයි. නීතියෙන් වෙන් වෙලා ඒ සම්බන්ධතාවයකට යනවා නම් ඒක වැරද්දක් අපි දකින්නේ නැහැ. මිනි මරාගෙන, ගුටි බැටුව මාරු කරගෙන, ඔලු පලාගෙන, බැනුම් අහනුම රණ්ඩු වෙනවා ඉවරයක්ම නැත්තම් මොකද්ද ඒ ජීවිතේ? සතුටක්. ඒක විඳවිල්ල. සතුටෙන් විඳින්න තියෙන මේ ජීවිතේ විඳෝගෙන ඉන්නවට වඩා බොහොම හොඳයි වෙන් වෙලා වෙනත් පියවරක් තබන එක. දික්කසාදයකට යන්න කලින් මනෝපදේශන සේවාවක් ගත්තොත් ඒ කෙනාව හරව ගන්න අපිට පුළුවන් වෙයිද? එහෙමත් නැත්නම් මනෝපදේශන සේවාවකටත් ඒකටත් යොමු වෙන්න කලින් ස්වාමියා හෝ භාර්යාව විසින් කියන පොඩි දෙයකින් හරි ඒ දේ හදා ගන්න පුළුවන් වෙයිද? බොහෝමයක් වෙලාවට බුද්ධිනි, අපේ ආසියාවේ පවුල්වල මම ඔබට කිව්වා හරිම හොඳයි කතා කරලා විසඳ ගන්න පුළුවන්. අපි ඇයි විවාහයෙන් පස්සේ අපි ඇහැට පේන සාලේ හොඳට වෙඩින් ෆොටෝ එක රාමු කරලා අපි තියන්නේ? අපි පොඩ්ඩක් රණ්ඩු වෙනවා, බැන ගන්නවා, නමුත් අර වෙඩින් ෆොටෝ එක දැක්කා මම විවාහකයි මේ එදා ඒක අපිට මතක් වෙනවා. ඉතින් අපිට මේ විවාහයෙන් අයින් වෙන්න හිතෙන්නේ නැහැ. පොඩි පොඩි අත්වැරදීම්, වෙනස් වීම්, නොගැලපීම් ඒවා අපි ගලපගෙන යන්න උත්සාහ කරනවා. බැරිම වෙලාවක තමයි වෙනත් පියවරකට අපි යා යුත්තේ. ඔව්, දරුවන් ඉන්නව නම් කොහොමද දෙකසාද වීමේදී දෙසරයක් හිතීම ගොඩාක් වැදගත්. මොකද කතාවක් තියෙනවා, ඇඹුල් කෑවහම දෙමව්පියෝ දත් తిරි වැටෙන්නේ දරුවන්ගේ. දරුවන්ට කැඩලන වෙච්ච පවුලකින් විවාහයක් කරගන්න සමහර විට ගොඩක් අය
කැමති නැති ගතියක් තියෙනවා. ලස්සනට හොඳින් ජීවත් වෙන පවුලකට සම්බන්ධ වෙන්න කැමති භූමියක් අය. කෙන පවුල ප්‍රශ්න තියෙනවා නම් කෙනෙක් කැමති නැහැ නේ ගිනිගොඩටම පණින්න. කැමති නැහැ. ඔව්. ඒ වගේම තවත් දෙයක් තියෙනවා. අනියම් සම්බන්ධතා පිළිගන්න පිරිසක් වර්තමානයේ වෙනකොට අපිට ගොඩක් දක්නට ලැබෙනවා. මේක හරි සුන්දරයි කියලා කියන පිරිසක් අනන්තවත් ඉන්නවා. ඉතින් ඒ ගැන අනුබල දෙන පිරිසක් ඉන්නවා. ඒ අනුබල දෙන පිරිස ගැන ඔබතුමියට මොකද කියන්න තියෙන්නේ? මම දැන් මට දැන් කතා කරලා මම සමාජයෙන් ගත්ත දේවල් තමයි ඒ අනුබල දෙන පිරිස උනත් මේක බොහොම සුළු කාලයකට తాවකාලික සුවයකට මිසක ස්ථීරවම තියෙන දෙයක් නෙමෙයි. తాවකාලික සතුටක් වෙනුවෙන් තමයි අනුබල දෙන්නේ. මං ගන්න විදිහට, මං දැක්ක විදිහට, අත් දකින්න විදිහට ඒවට යොමු වෙන්න ඔන්න මෙන්න තිබුණ අය තමයි මේකට අනුබල දෙන්නේ. යෙදිලා ඉන්න අයත් මේකට සාධාරණීකරණය කරනවා බොහෝමයක් විතර. අවසාන වශයෙන් ඔබගෙන් අහන්න තියෙන ප්‍රශ්නය තමයි මෙවැනි සමුදතා පවත්වාගෙන යන අයට ඔබතුමියට දෙන්න තියෙන අවවාදය මොකක්ද? මේ වගේ සම්බන්ධතා පවත්වාගෙන යන අයට මට කියන්න තියෙන්නේ තහනම් ආදරය වහා ගිනිය විලෙන සුළුයි, හානි කරයි. ඉතින් බොහොමයක් වෙලාවට නීත්‍යානුකූලව ඔබේ ආදරය අත්විඳින්න උත්සාහ කරන්න කියන එක තමයි මට නම් කියන්න තියෙන දේ. ඉතින් අද දවසේ රන්නලිය වැඩසටහනේ මාතෘකාව විදිහට අපි කතා කරේ අනියම් සමුදතා ගැන. අපි යන්න වෙලාව සූදානම් වෙලා තියෙනවා. නමුත් ඊට කලින් පුංචි මතක් කිරීමක් කරන්න ඕන. අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නා මේ වෙලාවේ වසන්ත, සඳ රුවන්, ඒ වගේම උපාලි, ලලිත් කියන පිරිසත්. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ පැයක කාලය පුරාවට අපිත් එක්ක එකතු වෙලා හිටියට. ඉතින් සුපුරුදු විදියට මතක් කරනවා ආයි තව මාසිකෙන් තමයි රන්නලිය වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. අලුත්ම මාතෘකාවක් එක්ක එදාටත් රන්නලිය සූදානම් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ අපේ ආරාධනාව පිළි අරගෙන මෙහි සපැමිණි ශයනී පූර්ණිමා විතානගේ මහත්මියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා රන් ලංකා එක්ක එකතු වුණාට. ඉතින් ඒත් එක්කම මතක් කරන අධිකටම රන් ලංකා අහගෙන ඉන්න රන් ලංකා එක රැඳිලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙන් මතක් කරන ගම අද දවසේ රන් එළිය වැඩසටහන අවසන් කිරීමටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අද දවස ගොඩක් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුබ අනාගතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද දවසේ රන් එළිය වැඩසටහනට සමාප්තියයි මේ සූදානම් කරලා තියෙන්නේ. මම බුද්ධිනී පළවත්තගේ. මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැදගත් වැඩසටහනකට මට ආරාධනා කිරීම ගැන රන් ලංකා ආයතනයට. ඔබම ස්තුති. Thank you.